පුදුමදාට ඉතින් අද වීඩියෝ එක මම හිතුවා ගොඩක් අය අහන දෙයක් ගැන කරන්න ඕනේ කියලා ඒ තමයි pigmentations ගැන. ඉතින් pigmentations කියුවම මේ මාතෘකාව ගොඩක් දේවල් කතා කරන්න තියෙන මාතෘකාවක්. නමුත් ඉතින් ඔයාලට අත්‍යවශ්‍යම වෙන දේවල් ටික අපි සරලව treatments ගැන එහෙම කතා කරමු. සාමාන්‍ය pigmentation එකක් ආවම ගොඩ දෙනෙක් කරන වැරැද්දක් තමයි මොකක් හරි තියෙන whitening product එකක් අරගෙන පාවිච්චි කරන එක. එතකොට අපිට දකින්න පුළුවන් සාමාන්‍යයෙන් ඉතාමත් අඩු කාලයකින් අර pigmentations නැති වෙලා යනවා. නමුත් ඇති වෙන ප්‍රශ්නේ තමයි මේක ගාලා නැවැත්තුවම නැවතත් අර තිබ්බටත් වඩා වැඩියෙන් අර pigmentation එක ඇති වෙන ගන්නවා. ඉතින් මේ වගේ තත්ත්වවලදී අපි අනිවාර්යෙන් ප්‍රධාන වශයෙන් කරන්න ඕන දෙයක් තමයි අපේ තියෙන pigmentation එකේ type එක හඳුනගෙන ඒක ගැළපෙන නිෂ්පාදන පාවිච්චි කරන එක එහෙමත් නැත්නම් ගැළපෙන ට්‍රීට්මන්ට්ස් වලට යන එක. ඉතින් අපි හැමෝම හොඳින් දන්න දෙයක් තමයි අපේ සමේ මෙලනින් අඩු වෙනකොට සමේ පැහැපත් බවක් දකින්න ලැබෙනවා වගේම මෙලනින් ප්‍රමාණය වැඩි වෙනකොට සමේ අඳුරු පැහැයක් දකින්න ලැබෙනවා. නමුත් ඉතින් ඇතැම් අවස්ථාවලදී විවිධ හේතු නිසා සමේ පෙලක් ස්ථානවල පවණක් pigmentations ඇති වෙන්න ගන්නවා. ඒ කියන්නේ මෙලනින් ප්‍රමාණය වැඩි වෙලා ඒ ස්ථානවල මෙන්න මේ වගේ අඳුරු සහිත ලප කැලල් අපිට දකින්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහේ ලප කැලල් වලින් අපිට හානියක් නැති වුණත් ඇති වෙන ප්‍රශ්නේ තමයි අපේ ස්කින් එකේ හරිම අනීවන් ගතියක් ක්ලියර් නැති ගතියක් මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩාක් ඇති වෙන්න ගන්නවා. හැබැයි ඉතින් දැන් හානියක් නැහැ කිව්වට මේ වගේ ප්‍රශ්නකුත් තියෙනවා. මේ විදිහට ඇති වෙන ඇතැම් ලප කැලල් වලින් අපි හානියක් නැහැ කිව්වට මේ ලප කැලල් රෝග ලක්ෂණ වල එක දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මේ pigmentations අපිට hypopigmentations එවැගේම hyperpigmentations විදිහට දකින්න පුළුවන්. ඉතින් hypopigmentations ගණයට අයිති වෙන්නේ මෙන්න මේ වගේ තත්ත්වයන්. ඉතින් මේවා නම් ඇත්තටම ගොඩාක් වෙලාවට cream making වගේ අඩු කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් මේවට treatments කරන්න වෙනවා ගොඩාක් ඒවා ජීවිත කාලෙම දකින්න ලැබෙන තත්ත්වයන්. ඉතින් එතකම තමයි hyperpigmentations. ඉතින් මෙන්න මේවා සාමාන්‍යයෙන් මුහුණ සහ මුළු ඇඟේම තැන් තැන්වල අපිට දකින්න ලැබෙනවා. ඉතින් මෙන්න මේ වගේ hyperpigmentation තත්ත්වයන් ඇති වෙන්න බලපාන හේතු රාශියක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි බැලුවොත් මෙන්න මේ විදියට හෝමෝනවල වෙනස්කම්, ඒත් එක්කම වයස්ගත වීම, විශේෂයෙන් ලීවයක මුත්‍රාශය වකුගඩු වගේ රෝගවල ලක්ෂණ විතර අපිට දකින්න පුළුවන්. ඒත් එක්කම දීර්ඝ කාලයක් අවුවට නිරාවරණය වීම, විශේෂයෙන් සන්ස්ක්‍රීන් භාවිතා නොකිරීම වගේ තත්ත්වයන් වලදී, ඒත් එක්කම පරණ තුවාල කැලල්, ඇලර්ජීස්, ඒ වගේම ඇතැම් බෙහෙත් වර්ග කාලයක් තිස්සේ ගන්න කොටත් මෙන්න මේ වගේ තත්ත්වයන් මේ hyperpigmentation තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් තමයි වැදගත්ම දේවල් ටික කියන්නේ. ඒ තමයි hyperpigmentations වර්ග. ඉතින් මෙතනදී ඇත්තටම අපි pigmentations වලට හොඳ සාර්ථකව ප්‍රතිකාර කරන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම අපිට තියෙන pigmentations වර්ගය අපි හරියට හඳුනගෙන ඉන්න ඕනේ. ඉතින් මෙලාස්මා කියන්නේ කාන්තාවන්ගේ වැඩි වශයෙන්ම දකින්න ලැබෙන තත්ත්වයක්. නමුත් ඇතැම් විට කලාතුරකින් ඇතැම් පිරිමියාගෙත් මේ මෙලාස්මා තත්ත්වයන් දකින්න පුළුවන්. ඉතින් මේක ඇති වෙන්නේ මෙන්න මේ විදිහට ඇහැට පහලින් මෙන්න මේ විදිහට සාමාන්‍ය දුමුරු පහ පැහැයට ඇතිවන මේ වගේ කැලලක් විදිහට. ඉතින් අපි බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් කාන්තාවන්ට මේ මෙලාස්මා වැඩි වශයෙන් ඇති වෙන හේතුවක් තමයි ගොඩක් ලාට ප්‍රෙග්නන්සි වලින් පස්සේ එහෙම ඇති වෙන හෝමෝනවල වෙනස්කම් එක්ක. නමුත් ඉතින් ගොඩක් අයට මෙලාස්මා අවුවට දීර්ඝ කාලයක් නිරාවරණය වීමෙනුත් ඇති වෙන ගන්නවා. ඉතින් මේ විදිහට සමේ ඇති වෙන ෆ්‍රිකල්ස් නම් කාන්තා පිරිමි දෙගොල්ලන්ටම ඇති වෙනවා. ඉතින් මේවා වැඩි වශයෙන් දීර්ඝ කාලයක් හිරු එළියට නිරාවරණය වීමෙන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේක ජානමය තත්ත්වයන් නිසාත් ඇති වෙනවා. ඉතින් මේක අපි ගොඩාක් වෙලාවට මුහුණේ නම් අපිට දකින්න ලැබෙන්නේ ගොඩාක් සුදු ජාතිකයින්ගේ. ඒ වගේම තමයි මේක අර ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. ගොඩක් අය මම දැකලා තියෙනවා අර මෙහෙන්දි වලිනුත් මේ වගේ ෆේක් ෆ්‍රිකල්ස් තියාගන්නවා. ඉතින් ඒ කොහොම වුණත් මුළු ඇඟේම මේවා ඇති වෙනකොට ගොඩක් වෙලාවට හරි අන් ඊවන් ගතියක් දකින්න ලැබෙනවා.
ඒ තමයි දැන් මේ දෙත් විශේෂයෙන් කියන්නේ මේ ප්‍රිකල්ස් කියන එක සම්බන්ධයෙන් ඇතම් අය හිතන දෙයක් තමයි මේක අර මුහුණේ තනින් තන දුඹුරු ලප කළු ලප වගේ ඇති වෙන තත්ත්වයක් කියලා. ඉතින් ඒ විතරක් නෙමෙයි ගොඩාක් වෙලාවට මේක අර දීර්ඝ කාලයක් හිරවිල නිරාවරණය වීමේ විශේෂයෙන් අත්වල එහෙම වැඩි වශයෙන් දකින්න පුළුවන් අවපැහැගතියක් විදිහට. සෑහෙන ලොකු පැච් එකක් විදිහට මේක දකින්නත් පුළුවන්. ඉතින් මේ එතකොට තමයි අර ගොඩාක් අය කියන්නේ මොන ක්‍රීම් එක ගෑවත් වැඩක් නැහැ කිසිම ප්‍රතිඵලයක් නැහැ කියලා. ඉතින් ඒ නිසා අපි නිතරම හිරුවලින් අපේ සම ආරක්ෂා කරගන්න එක හරිම වැදගත් වෙනවා. මොකද එහෙම නැති වුණොත් එහෙම මේ වගේ දේවල් අපිට කාලයත් එක්ක ඉවත් කරගන්න බැරි වෙනවා. ඉතින් මේ එජ් ස්පොට් කියන තත්ත්වය සාමාන්‍යයෙන් කාන්තා පිරිමි දෙගොල්ලන්ටම වැඩි වශයෙන් ඇති වෙනවා. විශේෂයෙන් මුහුණේ එහෙම ගොඩක් වෙලාවට දකින්න පුළුවන් වයසත් එක්ක සාමාන්‍යයෙන් අවුරුදු 50 වගේ කාලයන් වලට යනකොට ගොඩක් අයගේ සාමාන්‍යයෙන් අර මෙලාස්ම වගේ වැඩිපුර ලොකු පැච් එකක් නෙමෙයි. නමුත් තැන් තැන් වල පොඩි පොඩි පැචස් විදිහට මෙන්න මේ වගේ ඇති වෙනවා අපිට එජ් ස්පොට් දකින්න පුළුවන්. එවගේම තමයි කුරුලෑ ලප කැලල් නිසා අපිට කාලයක් තිස්සේ අඩු කරගන්න බැරි අඩු නොවන විදිහේ මාක්ස් අපේ ස්කින් එකේ ඇති වෙන්න පුළුවන්. මොකද කුරුලෑ වර්ගات අපි බැලුවොත් කිහිපයක් තියෙනවා. ඒ අතරනොත් ඇතම් කුරුලෑ තත්ත්වයන් තියෙනවා. ඇති වුණාට පස්සේ ඒක අඩු කරන්න සෑහෙන්න අමාරුයි. ඊට අමතරව පරණ තුවාල කැලල් වලින් ඇලර්ජීස් නිසා විශේෂයෙන් කෘමි ආසාදන නිසාත් අපේ සමේ හරිම අඳුරු පිග්මන්ටේෂන්ස් ලප කැලල් අපේ සමේ හිටිනවා. ඔන්න ඔයා බලාපොරොත්තු වෙනවන්නම් ස්වභාවික දේවල් වලින් පිග්මන්ටේෂන්ස් අඩු කරගන්න. ඔයාට පුළුවන් සාමාන්‍ය ලිකොරිෂ් එක්ස්ට්‍රැක්ට් හරි ලිකොරිෂ් පවුඩර් හරි පාවිච්චි කරලා බලන්න. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් ෆුලර්ස් අර්ත් එහෙමත් නැත්නම් බෙන්ටනයිට් ක්ලේ වගේ දෙයක් ඔයාට පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඉතින් මේවෙන් සාමාන්‍ය යම් තාක් දුරට අඩු කරගන්න පුළුවන්. නමුත් ඉතින් අපිට හරියටම කියන්න බෑ. මොකද අර මං මුල්නුත් කිව්වා වගේ අපි එක එක්කෙනා වශයෙන් ගත්තොත් එහෙම තියෙන පිග්මන්ටේෂන්ස් වර්ග එකිනෙකට වෙනස්. ඉතින් මෙතෙන්දී අපිට ප්‍රතිඵලයක් ගන්න පුළුවන් පිග්මන්ටේෂන්ස් තත්ත්වයන් තියෙනවා සහ ප්‍රතිඵලයක් ගන්න ගන්න බැරි පිග්මන්ටේෂන්ස් තත්ත්වයන් තියෙනවා. උදාහරණයක් විදිහට මෙලාස්මා, ඒජ් ස්පොට් වගේ ඒවට මේ වගේ ස්වභාවික තේවල වලින් ප්‍රතිඵල ලැබෙනවා සෑහෙන අඩුයි. හරි ඉතින් අපි දැන් කතා කරමු පිග්මන්ටේෂන්ස් වලට අපේට ප්‍රොඩක්ට් එකක් විදිහට ක්‍රීම් එකක් විදිහට ගාලා පාවිච්චි කරන්න පුළුවන් විදිහේ නිෂ්පාදන අමුද්‍රව්‍යයන් මොනවද කියලා. විශේෂයෙන්ම ඈත අතීතේ ඉඳන්ම කාලයක් මේ වෙනකම්ම පාවිච්චි කරපු දෙයක් තමයි හයිඩ්‍රොක්විනෝන්. විශේෂයෙන් ඔයා දැකලා ඇති බේබි ස්කින් කියලා තියෙනවා, ස්කින් ලයිට් කියලා තියෙනවා. ඉතින් ඇත්තටම දැන් ඉස්සර පාවිච්චි කරාට මේක දැන් මේ වෙනකොට භාවිතයට ගන්න නැහැ. මොකද මේකේ අයහපත් ප්‍රතිඵල ගොඩක් දකින්න ලැබෙන නිසා. ඉතින් ඒ නිසා හයිඩ්‍රොක්විනෝන් අන්තර්ගත වෙලා තියෙන නිෂ්පාදන නම් මම කිසිම කෙනෙකුට හොඳයි කියලා රෙකමෙන්ඩ් කරන්නේ නැහැ. ඒ වගේම තමයි කොජික් ඇසිඩ් අන්තර්ගත වෙලා තියෙන නිෂ්පාදනත් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් සීරම්ස් තියෙනවා, එතකම ක්‍රීම් තියෙනවා, ඒ වගේම තමයි සබන් වර්ග තියෙනවා. ඉතින් මෙතෙන්දී ඇත්තටම අපි හොඳම විශ්වාස කරන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් අපිට තෝරගන්න සිද්ධ වෙනවා. මොකද ගොඩක් කොජික් ඇසිඩ් අන්තර්ගත නිෂ්පාදන තියෙනවා. මේක වැඩි ප්‍රතිශතයන් අන්තර්ගත කරලා තියෙන ඉක්මන් ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන් විදිහ. ඉතින් ඒ වගේ නිෂ්පාදන නම් සමට සුදුසු වෙන්නේ නැහැ. ඉතින් ඇත්තට මේ වගේ හොඳ කොජික් ඇසිඩ් අන්තර්ගත වෙලා තියෙන නිෂ්පාදනයක් ඔයා තෝරගත්තොත් ඔයාගේ තියෙන මෙලාස්මා වගේ තත්ත්වයන් සෑහෙන්න අඩු කරගන්න පුළුවන්. ඉතින් පිග්මන්ටේෂන්ස් වලට පාවිච්චි කරන්න පුළුවන් තවත් හොඳම දෙයක් තමයි මේ ඇසිලික් ඇසිඩ් කියන්නේ. ඉතින් මේක අර විශේෂයෙන්ම අර මං කිව්වේ කුරුලෑ නිසා ඇති වෙලා තියෙන ලප කැලල් කාලයක් ගියේම එම තියෙනවා කියලා. අන්න ඒ වගේ තත්ත්වයන් නම් ඔයාගේ තියෙන විශේෂයෙන්ම කෘමි සතුන් නිසා ඇති දෂ්ට කිරීම නිසා ඇති වුණු අඳුරු ලප වගේ තත්ත්වයන් තියෙනවනම් ඔයාට මේක පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඉතින් මේක තියෙන විශේෂත්වය තමයි මේක සංවේදී සමක් තියෙන කෙනෙකුට උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකෙන් වෙන්නේ ඇත්තටම හරියම ජෙන්ටලි විදිහට වෙන එක්ස්ෆෝලියේට් වීමක්. ඉතින් සම මත් පිට තියෙන අඳුරු ලප මේ තුලින් හරියම සියුම් විදිහට ඉවත් කිරීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒකත් එක්ක බලනකොට මේක අර හිරු එළිය නිසා අවපැහැ වෙලා තියෙනවා නම් ඒ විදිහට ඇති වෙලා තියෙන පිග්මන්ටේෂන්ස් වගේ ස්කින් එකේ තියෙනවා නම් අන්න ඒවටත් පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි රෙටිනොයිඩ්ස් අන්තර්ගත වෙලා තියෙන නිෂ්පාදන. ඉතින් මේවා විටමින් A සහ රෙටිනොයින් වැඩි වශයෙන් අන්තර්ගත වෙලා තියෙන නිසා සම පැහැපත් කරගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් මේ තුලින් වයස්ගත වීමත් එක්ක ඇති වෙලා තියෙන අර මං කිව්වේ ඒජ් ස්පොට් කියලා අන්න ඒ වගේ තත්ත්වයන් අඩු කරගන්න පුළුවන්. එතකින් තමයි කුරුලෑ නිසා කාලයක් තිස්සේ ඔයාගේ පවතින පිග්මන්ටේෂන්ස් තත්ත්වෙනුත් මේකෙන් සෑහෙන අඩු කරගන්න පුළුවන්. ඉතින් විටමින් සී සහ නයිසිනමයිඩ් අන්තර්ගත වෙලා තියෙන නිෂ්පාදන වලනුත් හයිපර් පිග්මන්ටේෂන් සෑහෙන
අඩු කරගන්න පුළුවන් විශේෂයෙන් මෙලාස්මත් වැඩි වශයෙන් පැතිරලා නැත්නම් අඩු කරගන්න පුළුවන් හැබැයි තින් විටමින් C තියෙන නිෂ්පාදනයක් ආව පාවිච්චි කරනවා නම් ටිකක් වැඩි ප්‍රතිශතයක් අන්තර්ගත වෙලා තියෙන නිෂ්පාදනයක් වෙන්න ඕනේ ඒත් එක්කම තමයි අර මතකද මම කලින් කිව්වා විටමින් C සහ නයිසිනමයිඩ් දෙක එකට අන්තර්ගත වෙලා තියෙන ප්‍රොඩක්ට්ස් වල වැඩි බලයක් තියෙනවා කියලා ඉතින් අන්න ඒ වගේ නිෂ්පාදනිකුත් ඔයා හොයාගත්තොත් ඒකිනුත් ඔයාට ප්‍රතිඵල ගන්න පුළුවන් හැබැයි තින් අර වෙන වෙනම තියෙන ප්‍රොඩක්ට් දෙකක් මික්ස් කරලා නම් ගන්න යන්න එපා මොකද එතකොට වැඩි ප්‍රතිශතයන් අන්තර්ගත වෙලා තියෙන නිසා ඒක ඔයාගේ සමට සුදුසු නැති වෙන්න පුළුවන්. ඒත් එක්කම තමයි හයිපර් පිග්මන්ටේෂන්ස් තත්ත්වයන් වලට ගොඩක් හොඳම ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි ඇල්ෆා ආබියුටින්. ඉතින් මෙතනදී ඕඩිනරි එකේ ඇල්ෆා ආබියුටින් එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන් විශේෂයෙන් මෙලාස්මා ඒත් එක්කම එජ්ස්පර්ට් වගේ තත්ත්වයන්ුත් ඒත් එක්කම හිරු එළිය නිසා ඇති වෙලා තියෙන ෆ්‍රිකල්ස් වගේ තත්ත්වයන්ුත් සෑහෙන අඩු කරගන්න පුළුවන්. තවති ඔයාට තියෙන හරිම සංවේදී සමක් නම් අන්න එතකොට ඔයාට ලැක්ටික් ඇසිඩ් එහෙම පාවිච්චි කරන්න පුළුවන් මොකද ලැක්ටික් ඇසිඩ් වලටත් මෙලාස්මා සහ ඒජ් ස්පොට් වගේ තත්ත්වයන් සෑහෙන අඩු කරන්න පුළුවන්. හැබැයි මෙතෙන්දී අර විශාල වශයෙන් පැතිරුණ ඒවා නම් අඩු කරන්න අමාරුයි. ඒත් එක්කම ඉතින් ග්ලයිකොලික් ඇසිඩ් අන්තර්ගත වෙලා තියෙන නිෂ්පාදනත් හොඳයි. හැබැයි ඉතින් ග්ලයිකොලික් ඇසිඩ් නම් වඩා සුදුසු වෙන්නේ කුරුලෑ නිසා ඇති වෙලා කාලයක් තිස්සේ තියෙන ඒවා සහ අවුව නිසා ඇති වුණු ලප කැලල් වලට. ඉතින් මේ කිව්ව නිෂ්පාදන පාවිච්චි කරලා ඔයා ඔයාගේ පිග්මන්ටේෂන්ස් අඩු කරගන්න උත්සාහ කරනවා නම් සාමාන්‍යයෙන් මේවා හරියටම මාස 3ක 4ක වගේ කාලයක් එක දිගට පාවිච්චි කරලා බලන්න මේ නිෂ්පාදන වලින් ඔයාට ලබා දෙන ප්‍රතිඵලය මොන වගේද කියලා. සාමාන්‍යයෙන් ඔයාගේ දැන්ට තියෙන ප්‍රමාණයට වඩා පිග්මන්ටේෂන්ස් සෑහෙන අඩු කරගන්නත් පුළුවන් නැත්තරම නැති කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඇත්තටම ප්‍රතිඵලයක් නැති වෙන්නත් පුළුවන්. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවලදී ඔයාට සිද්ධ වෙනවා හොඳ ඩර්මැටොලොජිස් කෙනෙක් channel කරලා ඔයාට වඩා සුදුසුම ට්‍රීට්මන්ට් එක තෝරගන්න. ඉතින් එතෙන්දී සාමාන්‍ය ලේසර් ට්‍රීට්මන්ට්, කිමිකල් පීලින් වගේ තත්ත්වයන් කරගන්න පුළුවන්. ඉතින් මං හිතන ඕන හයිපර් පිග්මන්ටේෂන් කරදරයක් වෙලා තිබ ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් ඉතින් ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න. Bye.